හැටේ දශකයේ වඩාත් ප්‍රේක්ෂක හදවත් දිනු නිලියන් තුන්දෙනෙක් උන්නා. එක්කෙනෙක් ජීවරාණි කුලකුළු සූර්ය, අනිත් කෙනා සන්ධ්‍යා කුමාරී, අනිත් කෙනා තමයි විජිත මල්ලිකා. මේ තිදෙනාම හෙළ සිනමාවේ සක්විති වූ ගාමිණී ෆොන්සේකාගේ පෙම්වතියන් ලෙස රඟපාන අවස්ථාව ලැබුණා. මම අද කතා කරන්නේ ඒ නිලියන් තිදෙනාගෙන් විජිත මල්ලිකා ගැන. ගාමිණී හා ජීවරාණි, ගාමිණී හා සන්ධ්‍යා, ගාමිණී හා විජිතා නමින් සිනමාවේ යුග නිර්මාණය වුණා. ඇය උපත ලැබුවේ 1943 ජුනි 5 වෙනිදා මීගමුවේ. ඇගේ සම්පූර්ණ නම ගම්මැතිකේ විජිත මල්ලිකා. පියා ඉඳුරුවේ සිට මීගමුවට පැමිණ ව්‍යාපාර ආරම්භ කළ අතර මීගමුවේ මේරි වික්‍රමසිංහ සමග යුග ජීවිතය ආරම්භුවා. 6 දෙනෙකුගෙන් යුත් දරුවන් අතරින් වැඩිමහල් දියණිය වුණේ විජිතා. ඇයට ඔස්ටින්, සුනිල්, චන්ද්‍රා, මහින්ද, ස්වර්ණ යන සොයුරි සොයුරියෝ ඉන්නවා. මීගමුවේ වැල්ල වීදියේ සිංහල පාසලක හා නිව්ස්ටන් බාලිකා විද්‍යාලයෙන් ඇය අධ්‍යාපනය ලැබුවා. විජිතා කුඩා කල රුක්මණී දේවිගේ රංගපෑම් දැකීමෙන් චිත්‍රපට නිලියක් වීමට සිහින මැව්වා. විජිතගේ පියාගේ බාල නැගණිය විවාහ වෙලා උන්නේ චිත්‍රපට නළු බොනිෆස් වෙනඬු සමග. එපමණක් නෙවෙයි විජිතගේ ඥාති කෙනෙකු මිලිසිනා වේදිකා නිලියක්. අම්මගේ සහෝදරයෙක් වූ බෙන්ජමින් ප්‍රනාන්දු, ඒ කියන්නේ චිත්‍රපට නිලි ලීනා ප්‍රනාන්දුගේ පියාණන්, එකල මීගමුවේ නාට්‍ය රචකයෙකු හා වේදිකා නළුවෙක් වුණා. බෙන්ජමින් මාස්ටර් නමින් ප්‍රකට ඔහු නාට්‍ය හා දෙබස් රචක හීගෝ ප්‍රනාන්දුගේ මිත්‍රයෙකු නිසා මේ දෙදෙනාම විජිතාගේ පියාගේද හිතවතෙකු වුණා. පාසලෙන් ගෙදර ආපු විජිත දෙකපු හියුගෝ මාස්ටර් මෙන්න මෙහෙම කිව්වා. මේ කෙල්ල බයිස්කෝප් වලට හොඳට ගැලපෙනවා. අනේ මාමේ මන්නම් කැමති රංගපාන්න විජිත හියුගෝට ඇවිටිලි ගලා. ඊට පස්සේ හියුගෝගේ දෙබස් රචනය කරමින් රඟපෑ ශූරය චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපෑමට ඇයට අවස්ථාව උදා වුණා. විජිත මල්ලිකා ලෙස නම වෙනස්කොට 1956 වසරේ සිනමාවට ඇයව හඳුන්වා දුන් හීගෝට පියෙකුට මෙන් සැලකුවා. ශූරයා තිරගත වුණේ 1957 වසරේ. ඉන්පසු ඇයට විකට චරිත රඟපෑමට අවස්ථාව ලැබුණා. සොහිරු, පුරුෂ රත්නය, කුඩා චරිත රඟපෑ විජිතා 1960 තිරගත වූ වීරවිජය චිත්‍රපටයේ ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරාගේ පෙම්වතිය වූ අතර චිත්‍රපටයේ ඇය රඟපෑ ගීතමේ ජවනිකාව එදා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණා. ඔබට මතක ඇති ඒ ගීතය ජමුනා රාණි ගායනා කළ මේව තමයි ජිල් 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 ගුණයි රසයි අපේ ගමේ දෝසි ජාති කියන ගීතය. වීරවිජය චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපෑමට පැමිණි මීගමුවේ ඇන්ටනි ප්‍රනාන්දුගේ සිත තමා උපන් මීගමුවේ කෙල්ලක වූ විජිතා දෙසට යොමු වුණා. විජිතා දෙයට ප්‍රතිචාර දැක්වුවා. මීගමුවේ එකල පවත්වාගෙන ගිය සංගීත කණ්ඩායමක හාමෝනියම් වාදකයා වුණේ ඇන්ටන්. ප්‍රධාන ගායකයා වුණේ විජිතාගේ ඥාතික වූ පසුව තම්පොගේ චිත්‍රපටවල ප්‍රධාන නළුවෙකු වුණු බොනිෆස් ප්‍රනාන්දු. ඇන්ටන් හා විජිතගේ ප්‍රේම සම්බන්ධයට දෙපාර්ශවයෙන් බාධක පැමිණියා. විජිතා බෞද්ධාගමේ, ඇන්ටන් කතෝලික. විජිතා කතෝලික ආගම වැළඳගෙන ඇන්ටන් විවාහ කරගත්තා. ඊට පස්සේ බොනිපස් එක්ක සුවිනිත ලාලනි චිත්‍රපටයේ විජිතා පෙම්වතිය ලෙස රඟපෑවා. 1962 වසරේම හැඳල චිත්‍රාගාරය ආරම්භ කරලා වැඩ ආරම්භපු අදට වැඩිය හෙට හොඳයි චිත්‍රපටයේ දෙබස් ලියු හියුගෝ මාස්ටර් විජිතට ප්‍රධාන නිලියන් ජීවරාණි, සන්ධ්‍යා හා රඟපාන්න ප්‍රධාන චරිතයක් ලබා දෙනවා. මේ චිත්‍රපටයේ ආනන්ද ජයරත්නගේ පෙම්වතිය වුණේ විජිතා. ඒ චිත්‍රපටයේ මිල්ටන් පෙරේරා සහ මල්ලිකා කාවිට ගැයූ යුග ගීතයත් එදා අතිශයින්ම ජනප්‍රිය වුණා. සඳුන් ගසේ සමන් වැලක් කෙතෙන්නේ, නඳුන් වනේ සිසිල් සුවය සොයන්නේ. සුගතපාලද සිල්වා සහ ඩී.බී. නිහල්සිංහ සම අධ්‍යක්ෂණය කළ සමනලියු චිත්‍රපටයේ විජිතා හා ටෝනි රණසිංහ රඟපෑවත් දර්ශන රූගත කළත් එය අතරමඟ එන හිටියා. සිංහල සිනමා ඉතිහාසයේ ප්‍රධාන නිලියක් තේරීමට කාසියක් චිත්‍රපට අධ්‍යක්ෂවරයා විසින් උඩවිසි කළ විරල අවස්ථාවක් අපට අසන්නට ලැබුණා. චිත්‍රපට අධ්‍යක්ෂවරයා එම් මස්තාන්, චිත්‍රපටයේ දීවරයෝ, වසර 1963. මීගමුවේ මසුන් මරණ මිනිසුන් ගැන නිපදවූ දීවරයෝ චිත්‍රපටයේ දෙබස් රචකයා හියුගෝ ප්‍රනාන්දු. එහි එන කටකාර, හැඩකාර, දඟකාර රොසලින්ගේ ප්‍රධාන චරිතයට හියුගෝ යෝජනා කළේ මීගමුවේ ඉපදී හැදී වැඩිනු විජිතාව. අධ්‍යක්ෂකගේ මතය වූයේ ඒ චරිතයට සන්ධ්‍යා කුමාරිය හොඳයි කියලා. එහෙමනම් කාසියක් උඩ දමා තීරණයකට එමු, අධ්‍යක්ෂකවරයා හියුගෝට කිව්වා. කාසිය උඩ දැම්මා. අධ්‍යක්ෂකගේ කැමැත්ත ජයගත් අතර ප්‍රධාන චරිතයේ සන්ධ්‍යාට හිමි වුණා. දීවරයෝ සහය නිලි චරිතයේ විජිතට ලැබුණා. මේ චිත්‍රපටයේ විජිත හා සන්ධ්‍යා දෙන්නම ෆ්‍රැන්සිස්, ඒ කියන්නේ ගාමිණී ෆොන්සේකා බෙදා ගැනීමට නිතර ගැටුණා. වර එක දෙදෙනා කෙස්සලු පටලවාගෙන කරන සටන් තාත්විකව රූගත කරගත් බව මස්තාන් කලා සංගරාවකට ප්‍රකාශ කරලා තිබුණා.
इन पसे विजिताट हितट हित स्वीप टिकट हंदपान चित्रपटे अतुलु प्रधान चरित रंगपै गीतमे जवनिका अदत रसिकयंट कटपाडा हंदपान चित्रपटे अरंगपै कुसुमगे चरिते अय बेहेविन्म आदरे कल चरितयक कुना अय एगेन मेहेम पवसा तिबुना हर्बर्ट एम सेनेविरत्न समग मारंगपै चरिते मट कवदावत अमतक वेन्नी नै एलिमाने सीतल मुसु गैमी परिसरेक रंगपै ए चरिते वडा तोपवत्तुने सिसिर सेनारत्नगे मिहिरि तनुत इंद्रानि विजय भंडार समग गैयु गीतत निसा मे अवस्थाव मगे मतकेन मेन्म उबे मतकेनुत ऐत्तेला नैतु एति हर्बर्ट अय्या अपे ज्येष्ठ नलुवेक चालिगे चरितेट ओहु अपूर्वट गैलपुना उस महत मना पौरुष्य चालिगे चरिते मूर्तिमत् कला कुसुमगे चरिते वडा तोपवत्तुने ओहु निसा स्वीप टिकट चित्रपटी विजिता के पेम्बता उने सुदेश गुणरत्न ज्योतिपाल हा सुजाता गयु आवा पेम्बता यान्ने अय्योया दिन को पेम्सिना आदरे किया कीन गीते तियन्नित इम चित्रपटी विजिता रंगपै चित्रपटी अतर सुहद सोहिरो एल्लम पेर्रा समग रंगपैवा ऐ मेहमत केनो मन चित्रपटिवल रंगपैमेति विविध त्रासजनक अध्यक्किंबलट मुहुन दुन्ना हतर महा निदाने चित्रपटेदी महा वर्षावकट तेमन दर्शनयक् तिबुना අංශක 102ක උණ රෝගෙන් සිටියේදී මම හිතුවා උණ සන්නිපාතය හැදේ කියලා. සැඟවෙන සෙවණල චිත්‍රපටයේ තරම් ත්‍රාසජනක අවස්ථා වෙන කිසිම චිත්‍රපටයක තිබුණේ නැහැ. වර එක මම ලොකු පිඹුරෙකු සමග සිටින දර්ශනයක් තිබුණා. පුංචි කාලේ ඉඳලම මම භයානක සත්තු අල්ලන්න බය නැහැ. එක දර්ශනයක මාව මේසයකට ගැටගසා තිබීම නිසා ඉන් මිදීමට ලොකු සටනක් කරනවා. ඒ අතර පිඹුරෙක් මගේ ඇඟ බෙලා ගන්නවා. රෑනගිරව් චිත්‍රපටයේ මම රඟපෑවේ ගාමිණී ෆොන්සේකා එක්ක. वीरालिस रंगपैवे गामिनी सुमनालिस रंगपै मम ओगे पिंबतियुना अपे संबंधे अम्मई तात्तय विरुद्धय वीरा कैले वीरया ओ वलाचकारिन माव उसवागेन कैलेट गेनियनवा मे दर्शनीय तिस्समहारामे हा वीरविल रूगत उने गामिनी माव उसवागेन कैलेट यनवा ए चित्रपटिये ए दर्शनीय सहित दुर रूप तिबुना कैमरा शिल्पिया डब्ल्यू एबी द सिल्वा गामिनी माव करे थियागिन यान्नी ए काले मम महताई बराई गामिनी माव उसवागिन यान अतरे मट मेहम किव्वा ऐबं विजितो उंबे बर मुनवाद उंब कान्नी रैनगिरव करन काले विजिता कैपविमकिन कटेतु कला चित्रपटे रुगत किरीम करन काले ऐ मानसिक वेदनावन निसा वदविंद कालयाक ए दर्शने करन विट ऐ ए सियल्ल अमतक कल रंग पैवा एक दर्शने कैट तिबुना तुवक्कुव केल्ली मटत वेडितीपन कीन देपसक कियन्न एक हरिम निर्भीत बवकिन ऐ रंग पैवा एम पवसा तिबुने एम चित्रपटे अध्यक्ष धर्मश्री कल्देरा विजित मल्लिका रंगपै चित्रपट अतर इद्दसमसी हेटतुने मंगलिका इद्दसमसी हेटहतरे कलकलदे पलपलदे इद्दसमसी हेटपहे सेमिया बिरिंदगे दिव्याय सुजातागे रहस लादलु लंदक महिम कपटिकम संदनेगेदी सेनसिलिसुवय लायट लाय इद्दसमसी हेटहे सेंगवुनु मेनिक अमतकुनाद सरन रनरस ओक्कोमहारी सिंगिति सुरताल लंडन हामु अबुद्दस काले देहदक दुक इद्दसमसी हेटाटे ओब नेत्नाम हरिमग पेंचा इद्दसमसी हेटनामे सुलिसुलन इद्दसमसी हेत्तेवे हारत हतर आशा हुंदी निन्न इद्दसमसी असुवेदी इद्दसमसी हेटहे सरसवी चित्रपट सम्मान उल्लेदी प्रियतम निली चारित्य लेस विजिता हंदपान चित्रपटे संधा सरसवी सम्मानिं पिदुम लेबुआ इद्दसमसी हेत्तेव वसरे आय मुल्वरट निष्पादने कल तम समियावु एंटन प्रिनांदु अध्यक्षने कल सुलिसुलन चित्रपटे त्रंगपैवा सुलिसुलन एंटन हा विजितागे विवाह जीविते सुलिसुलग वेयै ओउन कवदाकवत සිතන්නට නැතුව ඇති 1970 වසරේ විජිතා ඇන්ටන්ගෙන් දික්කසාද වුණා. ඉන් වසර කීපයකට පසු ඇය මීගමුවේ ප්‍රබල ව්‍යාපාරික ගාමිණී මුණසිංහ සමග විවාහ වුණා. ගාමිණීගේ සොහිරෙකු ආනන්ද මුණසිංහ විවාහයේ සිටියේ සිංහල සිනමාවේ පුරෝගාමිකයා වූ BAW ජයමාන්නගේ වැඩිමහල් දියණිය සමග. ආනන්ද මීගමුවේ නගර සභාවේ පුරපතිවරයා හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වද සිටියා. අනික් සහෝදරයා ප්‍රියා මුණසිංහ මොටකා දහවන ශූරයෙකු ප්‍රකටව සිටියා. විජිත මල්ලිකාට මුල් විවාහයෙන් දියණියන් දෙදෙනෙක් වුණා. වැඩිමල් දියණිය ශිරන්ති ප්‍රනාන්දු ප්‍රකට ගෘහ භාණ්ඩ ව්‍යාපාරිකයෙකු උපාලිද සිල්වා සමග විවාහ වුණා. ඇය දැන්නට පදිංචිලා ඉන්නේ මොරටුවේ. දෙවෙනි දුව ප්‍රියන්ති විවාහ වුණේ ටෙලිනාට්‍ය නළු කුමා අත්තනායක සමග. ප්‍රියන්ති දැනට පානදුරේ පදිංචිව සිටිනවා. කුමා අත්තනායක පසුගිය වසරක හදිසියෙම අභා ප්‍රාප්ත වුණා. විජිතාගේ දෙවන විවාහයෙන් පුතෙක් හා දියණියක් ඉන්නවා. රංග මුණසිංහ මීගමුවේ පදිංචිව සිටින අතර දියණිය ඉරන්දි මුණසිංහ ඕස්ට්‍රේලියාවේ පදිංචිව ඉන්නවා.
ගාමිණී මොනසිංහා විවාහ වීමෙන් පස්සේ විජිත නැවත බුද්ධඝම වැළඳගත්තා. මගේ අම්මා අපිට හරිම ආදරේ. ඒ ආදරේ ගමේ අයටත් නෑදෑයන්ටත් දැක්කුවා. ඇය දැහැමි ජීවිතයක් ගත කළේ. ගෙදර බුදු කුටියක් හදාගෙන නිතර බුදු නැන්දා දාන දුන්නා. අපේ ගෙදර තිබුණේ මීගමුවේ අඟුරුකාර මුල්ලේ පන්සල ගාව. ඊට එහා තිබුණේ රුක්මනිහා එඩියේදා පදිංචිව සිටි ජයරුක් නිවස. අම්මා නිතර ගේ ළඟ පන්සලට ගියා. අම්මට පිළිකාව තිබෙන බව දැනගත්තාම වැඩියෙන්ම පින්දහම් කළා. වසර දෙකක් පිළිකාවෙන් දුක් ඉඳලා වයස අවුරුදු 59ක් ජීවිතේ ගෙවලා 1992 ඔක්තෝබර 16 වෙනිදා මිය ගියා. අම්මගේ ප්‍රාර්ථනාව උනේ ලබන ආත්මේ පිරිමියෙක් වෙන්න. ඒ නිසා මටයි නංගිටයි ප්‍රාර්ථනා කරන්න පුළුවන් ද අම්මට අපේ අම්මා වෙන්න කියලා. එහෙම ප්‍රකාශ කළේ විජිත මල්ලිකාගේ දියණිය වූ සිරන්ති. ඇය සිනමා ගමන ආරම්භයේ වයස අවුරුදු 14 දී 1943 ජුනි 5 වෙනිදා උපත ලැබූ ඇය 1992 ඔක්තෝබර 16 වෙනිදා වසර 59ක් ආයු වළඳා සදහටම දිනිත් පියාගත්තා. අපි ඇයට නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනා කරමු. මේ තොරතුරු සරසවිය පුවත්පතේ ඒඩි රංජිත් කුමාරයන්ගේ අන්තර්ජාල ලිපියක් ඇසුරෙන් තොරතුරු ගෙනා මම බන්දුලකේ ජාගොඩ. අමතක කරන්න එපා subscribe කරන්න ස්ටුඩියෝ ජා.